හදිසි දැනලාබ කියෝ සැනින් ඔබට සිෙහිවෙන්නේ මුදල් පමලයිද. නමුත් හදිසි දැනලාබ විදියට මුදල් පමණක් මෙවෙයි මූල්ල වටිනාකමක් ඇති සියලොමදය හඳුන්රන්න පුළුවන් ඒයන්නේ නිවාස ඉඩකඩම් යානවාහන මැනික් නිධාන වගේ භූබයෙන් ගැබෙනදේවල්. ලොතරයි දිනුම්හා ව්‍යාපාරාදිය. ඔබ නොසිත අවස්ථාවක මෙවැනි වත්කමක් ඔබට ලැබිය හැකි. නමුත් මෙවැනි වටින දෙයක් එකවන ලැබීමට ඔහුට හෝ ඇයට විශාල වාසනාමහිමයක් තිබිය යුතුයි. ඒකයන්නේ මේවගේ හදිසි දනලාබ ඔබටත් හිමිද කියලා. ඔබේ ජන්මපත්‍රේ පරිීක්ෂා කිරීම තුළින් පවසන්න පුළුවන්. ඉතින් අදකිි කතා කරන්නේ ඔබේකේන්දරත් හදිසි දනලාභ ගැන ලියල තියනවද කියලයි. මොලින්ම මතක් කරන්නම්. බතාමත් අපේ YouTube චැනලේ සස්කරයිब් කරේ නත් නම් දැන්ම සස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝස් ඉක්මනින්ම ඔබයතට ගෙන්වා ගැනීමට බෙල්ලයි කන්න එක කලික් කරන්න මේ වීඩියෝ හොඳයි කියල හිතනමන ලයි කරලා යාළුවන්ට අත් බලන්න ශයා කරන්න මෙහිදී කේන්ද්‍රයක දෙක හතර අට එකොළහ වගේ ස්ථානයන් හා භාවයන් පරිෂා කරන්නඕනිි ඒ භාවයන්ට අනුරූපීව ගමනාකාරේ වත්කමක් ලැබෙනවද කියන තීරණය කරන්න පුළුවන්. එහිදී එම ස්ථානවන අධිපතයන් පිහිටි ස්ථානවල ග්‍රහයන් ප්‍රබල වී බලවත්වී සිටීම තුළින් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙහිදී ශරීරග්‍රහයා ජීවග්‍රහයා නවාශකාධිපතීන් පිළිබඳව පරිච්චා කරන්නඕනේ. තවද රාහුගෙන් යදන යෝගවලින්ද හදිසි දනලාබ උදාවෙනවා. ඒ කියන්නේ අටේ කොළහ ස්ථානයක රාහු ප්‍රබලව බලවත්ත පිහිටීමෙන්ද මේ හදිසි දනලාභයෝග ක්‍රියාත්මක වෙනවා. එසේම මුලින් සඳහන් කරපු ස්ථානවල පෙහිටි ග්‍රහයින් කවර ග්‍රහයින් දෙයන්න පරික්ෂා කර කුමන කාල පරිච්චේදවල මේ හා දිසිදැනලාබ ඔබට හිමිවේද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා දශාව සහ බ්‍රහගෝචරය පදනම් කරගත්තයුතුයි. මෙහිදී කුජස් සනි මුල්කරගෙන ධනයෝගයක් ක්‍රියාත්මක වෙනවනම් ඕහට හෝ අයට නිවාස දේපල යානවාහනහෝ පොළවෙන් ලැබෙන බටිනා සම්පත් එකඇන්න බැනික් නිදන් වගේ වස්තුූ එකපාර ලැබිවේ වාසනාව තියෙනවා ඒ එදුනු භාවය පදනම් කරගෙන ප්‍රකාශ කළයුතුයි. සකුරු රාහු මුල්කරගෙන ධනෝගයක් කුදාාවෙනවනම් ලොතරයි විඩුම්. ුදෝ මගින් නොසිත අවස්ථාවක විශාල මුදලක් එකවර ලැබීමට වාසනාවතියෙනවා. ගුරුහා මුදයන ග්‍රහයින් මුල් කරගෙන මේ ධනයෝගේ උදාවෙනව නම්. අතර්මැදිකරනෙන් මුදල් ලැබීම. අන්සතු ධනයක් එකවර ලැබීම හෝ දේපලක් පිකුණලා. එකවර මුදල් ලැබීම වගේ දේවා සිද්ධ වෙනවා. එකොළොස්සන්නේ චන්ත්‍රයක් ප්‍රමලව පිහිටීම තුළෙන් ව්‍යපාරවලින් හදිසි දනලාබද කුජ පිහිටීමෙන් මැනික් මිනිර්ඩාදී හදිසි දනලාබත් හිමිවෙනවා. ඔබට මේ ධනයෝග ක්‍රියාත්මක වී ධනය කොපමන ලැබනත්. මේ ධනය ඔබට කෙසේ කළමනා කරණය කරහැකි දෙයන්න ඔබේ කේන්ද්‍ර සටහනනුව පරික්‍ෂා කරන්න පුළුවන්. අවද මේ වාසනාවන්ත ක්‍රහපහිටීම්වලින් ලැබෙන ධනය තුළින්. ඔබට යහපතක් සිදුවෙනවද අයහපතක් සිදුවෙනවද වාසියක් හෝ අවාසයක් සිදුවේද අන්ඩ. තම කේන්ද්‍ර සටහනන්ුව පවසන්න පුළුවන්. එම් යම් පුත්කලෙක්ට මේ වගේ විශාල මුදලක් එකපාර ලැබනම, මුදල් කිසි පල ප්‍රෝජනයක් නොමැතිව විනාශකරගැනීම හෝ සදාචාරාත්මක නොවන ක්‍රියාවල නිරතවීම තිදුවනතර තවත් කෙනෙකු මේ මුදල් මනාලෙස කළමනා කරනය කරලා පළදායි ආකාරට යොදාගන්න අවස්ථත් දකින්න පුළුවන් මෙහිදී දොළොස්වැන්න පිහිටික් ්‍රහපහිතීම දොළොස්සැන්නනාාධිපතිකෙ පිහිටීම වගේ කාරණා පරිච්ෂා කරල්ලා. මේධනය ඔබට කොයිතරම්දුරට ආරක්ෂා කල්ල තබාගන්න පුළුවන්ද කියලා තීරණය කරන්න පුළුවන් තවද මෙමයෝග තුටු පමණින් ඒවා ක්‍රියාත්මක වඩ බව පැවසේ නොහැකි අතර සමස්ථ පිහිටීම පරික්ෂා කරබලා එහි පලදීම නිගමනේ කළයතුයි ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන් කරන්නන්න අමතකරන්න එපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුුවමු.